ඒ වගේම ලංකාවේ බන්ධනාගාර 29ක් තියෙනවා, පුනරුත්ථාපන මධ්‍යස්ථාන 2ක් තියෙනවා, කියන්නේ ඔක්කොම 31ක් තියෙනවා. මම මේ සෑම මධ්‍යස්ථානයකටම ගිහිල්ලා තියෙනවා, කවදාවත් බීමතෙන් ගිහිල්ලා නැහැ. යම් පුද්ගලයෙක් බන්ධනාගාරයට ඇතුල් වෙනවා නම් අවියායුධයක් ගෙනියන්න බෑ බන්ධනාගාරයක් අතර. බන්ධනාගාර නිලධාරියෙක්ට අවියායුධයක් ඇතුළට අරන් යන්න බෑ. කොටිම කියනවා නම් මම මගේ දුරකතරේවත් මම ඇතුළට අරන් යන්නේ නැහැ. මේ ඔක්කොම මඩ ප්‍රචාර මඩ ගහන ව්‍යාපාරයක්. මම දන්නේ කවුද මේ පිටිවස්ස ඉන්නේ කියලා. මම කිසිම දෙයක් කරේ නැහැ. මට බාර දුන්නේ ගිනිගත්තු බන්ධනාගාරයක්. බාර ගිනි ගන්න වෙලාවේ තමයි මට මේ බන්ධනාගාර අමාත්‍යංශය බාර දුන්නේ. මම ඒ ගිනි දැල් ටික නිවලා බන්ධනාගාරය පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් හැටියට ප්‍රතිස්ථාපනය කරලා මං ගන්නකොට සිරකරුවන් 33,000ක් හිටියා. ඒක 19,000කට අඩු කරා. මොකද සුළු වැරදි වලට ඉන්න සීමව සිරකරුවන්ට නිදා අප ලබා දීලා බොරුවට නිකරුණ ඒගොල්ලන් ඇතුළේ තියාගෙන ඉන්න නැතුව එළියට දාලා විශේෂයෙන් වැලිකඩ බන්ධනාගාරය මිල්ලෑව කියන පොරණ මිල්ලෑව කියන ප්‍රදේශයට මාරු කරන්න අවශ්‍ය කටයුතු සීළු දෙය දැක්ෂ කළා. තියෙන අවස්ථාවකදී තමයි මේ වගේ බොරු ප්‍රචාර ගහලා මඩ ගහලා ඉතින් මං ජනාධිපතිතුමාත් පරමතිතුමාත් රජා තපස්තාවයට පත් නොවන විදියට ඒකෙන් අයින් වෙලා ඒකට අවශ්‍ය පරික්ෂණයක් කරගෙන යන්න ඉඩ දීලා තමයි මං ඉන්නේ. CCTV දර්ශන මැකුවාද? CCTV කතන්දරනේ, CCTV මකන්න බෑනේ. CCTV ඒක ඇදීකින් ඒක උනා නම් ඉතින් දාන්න බෑ එළියට.